Hi, Bhuvan Pate. Hi, Bhuvan madam. Hi, Bhuvan madam. Pinani pahala wa pinani pahak pelu yaro log gaye da kiyala. Hari tiute gannu pa mama. Hari. Yaro log vena kaam. Homework ekak dunna matakaida? Oh teacher. Homework ekak da balana. Ka kowan karapu ay raise hand kara. Nokara awata kamak nae. Then duwala yanne hema pala oba out enne pa homework ekak den thamai matak une kiyala. Uttara tika sakatcha karaddi api e tika liyagamu. Hari. Ena tute ekak gamuko balan. Mao pahadili ba henawa neda? Hari. Mama walage pelapothe abhyasayak ne dunne? Oh miss. Na meka neme dunne. Meka. ප්‍රශ්න ටික සාකච්ඡා කරන්නම්. එතකොට ලේසි නේද පුතේ? හරි, වාලා හරි දාගන්න. පෙරදී ඒවා හරි ලියලා නැත්තම් හරි ප්‍රශ්නෙත් මේ ස්ක්‍රීන් එකේ ෂෙයා කරලානේ තියෙන්නේ. වාලා එතකොට උත්තර ටික ලියාගන්න ලියලා නැති අය. මම කතා මේ ක්‍රියාකාරකම් ඔයාලට ඉස්කෝලේ ගියත් එතකොට කරන්න හම්බ වෙනවා. ඒ නිසා උත්තර ටික සාකච්ඡා කරන්න කොන්දයි කියලා ඉතුරු නිසා තමයි දුන්නේ. හරි. පටන් ගමු. ආසියා මහද්වීපයේ සාපේක්ෂ පිහිටීම විස්තර කර හැකි භූගෝලීය වායුව හඳුන්වන්න. එතකොට සාපේක්ෂ පිහිටීමක් කියන්නේ මං කිව්වා ළඟ තියෙන. දැන් ආසියා මහද්වීපේ නම් ළඟ තියෙන ගොඩබිම් ප්‍රදේශ සාගර පදනම් කරගෙන. ප්‍රධාන දිශා හතර අල්ලලා ලිව්වහම හරි. එහෙනම් ආසියා මහද්වීපේ වල සාපේක්ෂ පිහිටීම ලියලා තියෙන්න ඕනි. උතුරින් ආර්කටික් සාගරය. නැගෙනහිරින් පැසිෆික් සාගරය. දකුණින් ඉන්දියන් සාගරය බටහිරින් නැත්නම් බස්නාහිරින් ගන්නත් පුළුවන් යුරෝපා මහද්වීපයට වායු වී ඇත. හදා වෙඩික ලිව්වත් හරි. ආයි කියන්නද? ආයි කියන්නද? මයික් ඔන් කරලා කියන කතා කරන්නත් පුළුවන්. අපෝ කියන්න ටීචර්. හරි. උතුරින් ආර්කටික් සාගරය නැගෙනහිරින් පැසිෆික් සාගරය දකුණින් ඉන්දියන් සාගරය පස්නාහිරින් යුරෝපා මහද්වීපය හරිනේ ඊළඟ එක ලෝක ආකෘති සිතියමක ආසියා මහද්වීපයේ සේයා කරන්න තියෙන්නේ. කොට ආසියා මහද්වීපයේ අපි ලෝක සිතියමේ මම පෙන්නලා තියෙනවානේ. හරි මම ඒකට ආයෙ යන්න තුන්වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරලා හොඳද පුතේ? හරි. ඒකේ තියෙන්නේ ආසියා මහද්වීපයේ විශේෂ වීමට හේතු. හේතුනම් ලිස්ට් එකක් කතා කළා. ඒක හේතු ගානක් නැති නිසා අපිට ඔක්කොම කරුණු ලියන්න පුළුවන්. එක ඒකේ බලන්න දැන් තුන්වෙනි ප්‍රශ්නේ යන්නේ සිතියම පස්සේ බලන්නම්. දැන් තුන්වෙනි එක මොන හේතු ලියලා තියෙන්න ඕනි? විශාලම මහද්වීපය වීම. ඒක හේතුවක් ඒක ගන්න පුළුවන්. විශාලම මහද්වීපය වීම සියලුම දේශගුණ වර්ග දක්නට ලැබීම. විශාලම මහද්වීපය වීම සියලුම දේශගුණ වර්ග දක්නට ලැබීම. ඊළඟ එක සංස්කෘතික විවිධත්වය. උදේ මේකට අසන්නව මේ කියන්නේ මේ වචනම නැති වුණාට උත්තරේ හරිනම් අය ලියා ගන්න ඕනේ. සංස්කෘතික විවිධත්වය 7 කියනකෝ. 7 එක තමයි සියලුම දේශගුණ වර්ග දක්නට ලැබීම. 3 එක සංස්කෘතික විවිධත්වය. ඊළඟට
ප්‍රධාන ආගම් බැසක නිජ බිම වීම Teacher, excuse me. How? හතරවෙනි එක අපහු කියන්න පුළුවන්ද? හරි මම ලියා ගන්නවට පේනවද බල ලිව්වොත් සංස්කෘතික විවිධත්වය. ඔබට අපට ලේසි. පැහැදිලිව පේනවද? පේනවා ටීචර්. හරි. සංස්කෘතික විවිධත්වය. දෙක. දැන් ඊළඟ එක මේ ලිස්ට් එක ලියාගෙන යන්න බලන්න. ප්‍රධාන ආගම් රැසක නිජ බිම වීම. ඊළඟ කරුණ ලෝකයේ කුසම පඳු පද්ධතිය එනවනේ නේද දැනගත්තා මම පද්ධතිය හා අනික මොකද්ද කඳු ශිකරය ඒ කියන්නේ කඳු මුදුන පිටීම අවසාන කරුණ වැඩිම ජන සංඛ්‍යාවක් වාසය කිරීම මේ කරුණු ටික වෙන වෙනම සාකච්ඡා කළා. මෙම ලිස්ට් එකකට ගත්තේ නැති වුණාට මේ හැම කරුණක්ම අපිට යුට් එකේ සාකච්ඡා කරන ලියලා තියෙන්නේ. හරි මේ ටික ලියා ගන්න බල. මම උඩ ටික ලිව්වේ නෑ. හරි. දැන් ලොකුණා. හරි පුතේ. දැන් ලොග් වෙච්ච ඇච් චුට්ටක් බලන්න මේ ක්‍රියාකාරකම් මම ගෙදෙදි කරන් එන්න දුන්නා. මම ඒකේ උත්තර ටික තමයි සාකච්ඡා කළේ. එතකොට අපි පළවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කළේ ඉවරයි. දෙවෙනි එක අපි සුට්ට සාකච්ඡා කළේ නැහැ. තුන්වෙනි එක ඩෝනි කරුණු ටික අපි ලියවන්න ඕනේ. ඉවරද? ඔව්. ඔව් ටීචර්. ඔයාලා උත්තර ටික ලියනකම් හරි. මම ඊළඟ ප්‍රශ්නේ චුට්ටක් කතා කරන්නම්. ඒකේ තියෙන්නේ ශ්‍රී ලංකා ලෝකයේ දේශපාලන බෙදීම් සිටියම අරගෙන අපි ආසියා මහද්වීපයට ඇවිත් රටවල් මොනවද කියලා දැනගන්න ඕනේ. ඒ රටවල් මොනවද කියලා. එතකොට සමහර පුතාල වගේ ඇහුවා ඉතින් මේක සිටියේ ලකුණු කරන්නද කියලා. ලකුණු කළොත් අපිට හොඳට මතක හිටිනවා. ලකුණු කළත් කමක් නැහැ. සිටියේම අරගෙන රටවල් ටික ලිස්ට් එකක් විදිහට ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. හරිද? තම සිටියේම රටවල් ලිස්ට් එකෙන් ප්‍රධාන රටවල් ටිකක් කියනවා පුතේ. ඔයගොල්ලෝ තියපු නැති අය ලියා ගන්න. අනිත් අය මේ චුට්ටක් බලන්න තමන් ලකුණු කරපු රටත් ටීච කියනවද කියලා. ආසියා මහද්වීපයේ ඔව් ඒ ආසියා මහද්වීපයේ රටවල් ටික විතරක් ගමු. එතකොට මම ප්‍රධාන රටවල් ටික විතරක් කියන්නම්. අපි දැන් අන්තිම ප්‍රශ්නේ තමයි සාකච්ඡා කරගෙන යන්නේ. ගෙදර වැඩ කරපු අය හෝම්වර්ක් වල බලන්නකෝ ඒ රටවල් ලිස්ට් එක පුතා ලියලා තියෙද කියලා මම දැන් කියන්න යන්නේ. හරි. ඉන්දියාව මේක අතරින් පතරේ ලියලා තිබුණා ප්‍රශ්නයක් නෑ. අනුපිළිවෙලක් නෑ. ඉන්දියාව, චීනය, ජපානය, පිලිපීනය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය මේ හැම රටක්ම ලියන්න ඕනෙත් නෑ. පහක් විතර ලියලා තිබුණා. හරි පුතේ. තායිලන්තය, අෆ්ගනිස්තානය, නේපාලය මාලදිවයින සිටියේ මම මේක තමයි ඔය
ඔයාලට බලලා ලියන්න කියලා තියෙන සිටියම් පුතේ මේ තියෙන්නේ සිටියම් පොත් තියන අය මේ සිටියම් බලලා ආසියා මහද්වීප වල ලියන්න තියෙන සිටියම් පොතේ ආසියා මහද්වීපේටම අදාළ සිටියම්කුත් තියෙනවා ඒකත් බලන්න පුළුවන් එතකොට ඒ රටවල් ටික විතරයි ඒකේ පෙන්වන්නේ මේ සිටියම ගත්තොත් ආසියා මහද්වීපේ හොයාගෙන රටවල් ටික හොයා ගන්න ඕන අයි කියන්නේද ඉන්දියාව චීනය ජපානය කොරියාව උතුරු කොරියාව දකුණු කොරියාව දෙකම ලියන්න පුළුවන්නේ ශ්‍රී ලංකාව බංග්ලාදේශය පකිස්තානය අෆ්ගනිස්තානය ඒ රටවල් ඔක්කොම අපිට ගන්න පුළුවන් හරි නේද ආයි මේක ලියන්නත් ඕනද රටවල් දීපු ඔයාලා පහක් විතර ලියාගත්තද ලියාගත්ත ටීචර් හරි රටවල් පහක් විතර ලිස්ට් එකට දාගත්තාම ඇති ඔන්නේ ක්‍රියාකාරකම් ඉවරයි ආසියා මහද්වීපයේ සිටියම ඔයගොල්ලෝ ලකුණු කරලා තියාගන්න පුතේ ඒක මම වෙන වෙලාවක බලන්නම් එතකොට අපි දැන් කතා කළේ ක්‍රියාකාරකම ගෙදර වැට දුන්න එකේ ප්‍රශ්න තුන එක කතා කළා තුන කතා කළා හතර කතා කළා හරි නේද දැන් ගිය සතියේ නවත්තපු තැනින්නම් පාඩම යන්නේ. පිටක් බලන්නකෝ මොන වලට සමරි එකක් දාන්න. දැන් අපි කතා කරගෙන යන්නේ. ආසියා මහද්වීපය ගැනනේ. එතකොට දැන් ආසියාවේ මම කිව්වා භෞතික භූදර්ශනය තියෙනවා. භෞතික භූදර්ශනය තියෙනවා අනික එක මොකද්ද භෞතිකත් එක්ක යන මානුෂ භූදර්ශනය තියෙනවා හරිද දැන් මම භෞතික භූදර්ශනය අරතේ අපිට ඉගෙන ගන්න තිබ්බ භූවිෂමතාවය ආසියාවේ භූවිෂමතාවය එතකොට භූවිෂමතාවය අරතේ එතකොට මම කතා කළා ආසියාවේ තිබ්බ කඳු මොනවද සාරු මොනවද තනිතරා මොනවද කියන්නේ හරිද කඳු සානු සහ තනිතරා ඊට පස්සේ මම මොකද්ද කතා කළේ ගිය සතියේ මතක නැද්ද ජල වහන එහෙනම් මම කතා කළා ආසියාවේ තියෙන ගංගාද ඒවා මුහුදට වැටෙන තැන් මට තව එක මාතෘකාවක් ඒ කතා කරන්න ඉතුරුයි කියලා මම කිව්වා ඔය බලන්න මතකයි කියන්න බලන්න ඊළඟට කතා කරන්න ගංගාත් එක්ක මම මොනවද කතා කරන්නේ කියලා අන්නාරි ආසියා මහද්වීපයේ තියෙන විල් මොනවද කියලා හරි ඒක වැඩි දෙයක් නෑ පුතේ කතා කරන්න එතකොට අද අපි කතා කරන්නේ ආසියා මහද්වීපයේ තියෙන විල් හරිද එතකොට ආසියා මහද්වීපයේ තියෙන විල් යටතේ අපිට විල් මොනවද කියලා නම් කරන්න දැනගත්තාම ඇති ඒවා තියෙන වට ප්‍රමාණය එච්චර ඉගෙන තුරට අපි මේ පාඩම සාකච්ඡා කරන්නේ නැහැ. හරි. එතකොට අපි බලමු ස්ලයිඩ් එකට ගිහිල්ලා. ආසියා මහද්වීපයේ තියෙන ප්‍රධාන විල් දෙකක් කතා කරනවා. වෙනද වගේ මැප් එකේ ලකුණු කරලා පෙන්වන්න. ඔන්න ඔයාලා හොයන් කියන්න ඕන. මේක තමයි ලෝකයේ තියෙන විශාලම මිරිදිය විල. හරිද ඒක තියෙන්නේ ආසියාවේ ඒක තමයි ගොඩක්ම වැදගත් මම හොයා ගන්න පුළුවන් ඉද කියලා මේ තියෙන්නේ මේක තමයි මේක ලෝකයේ තියෙන විශාලම මිරිදිය විල මොකද්ද මේ තියෙන්නේ මොකද්ද මේ බයිසල් විල බයිකල් විල හරි බයිකල් විල එක තියෙන්නේ ආසියාවේ. ඔන්න එතකොට ආසියාවේ තියෙන ප්‍රධානම විල. ඒ කියන්නේ ලෝකේ ගත්තොත් ලොකුම මිරිදිය විල තමයි බයිකල් විල. තව එක විලක් තියෙනවා. මේක පුතේ අපි සාමාන්‍යයෙන් කියන්නේ බොල් කෑෂ් කියලා. මේ ලියර තියෙන විදිහට නෙමෙයි කියන්නේ බොල් කෑෂ් විල කියලා. එතකොට ආසියාවේ තියෙන ප්‍රධාන විල් දෙකක් ඉගෙන ගන්නවා. එකක් මොකක්ද? බයිකල් විල ඊළඟ එක තමයි
බොල් කෑෂ්විල හරි දැන් ටියුට් එක අරන් අපි එදක ලියාගමු ටියුට් එකේ එතකොට අපිට එක ලියා ගන්න තියෙන්නේ මෙන්න මෙතන බිල් කියන එක ඒ පිටුව කියන්නම් 10 වෙනි පිටුව 10 වෙනි පිටුවේ උඩම තියෙනවා බිල් කියන එතන තමයි ලියන්නේ प्रधान विल की आसियावे पीहिती प्रधान विल की हरी ඒ අඩතේ තරු ලකුණු දෙකක් දාලා ලියා ගන්න එකක් තමයි මයිකල් විල මයිකල් විල එතකොට ඒක මතක තියා ගන්න ඕනි මම ලිව්වත් එක්ක ඔයාලට බලා ගන්න පුළුවන් මයිකල් විල ආසියාවේ පිහිටි ප්‍රධාන විල විල් කිහිපයකි ආසියාවේ පිහිටි ප්‍රධාන විල් කිහිපයකි කියලා ලිව්වා අපි දැන් උදාහරණ තමයි ලියාගෙන යන්නේ පළවෙනි එක බයිකල් විල හරිද ඉත බයිකල් විල කියලා මෙහෙම 2D ඉස්සරහින් ඉනි කැලලක් දාලා ලියන්න ලෝකයේ විශාලතම මිරිදිය විල ලෝකේ විශාලතම මිරිදිය විල දෙවැනි එක බොල් කෑෂ් විල ටීචර් ඔක ලියා ගන්න ඕනද ඔව් මේක ලියා ගන්න ආසියාවේ පිහිටි ප්‍රධාන විල් කිහිපයකි මේක තමයි උදාහරණ. බයිකල් විල ඉස්සරහින් පොඩි ඉරිකැලක් දාලා ඒක තමයි ලෝකයේ විශාලතම මිරිදිය විල. හරි. මේක ලියාගත්තු අය මේක හයිලයිට් කරගන්න නැත්නම් යටින් ඉරක් ඇඳගන්න. ලෝකයේ විශාලම මිරිදිය විල කියන එක. ඔයාලට පැහැදිලිව පේනව නේද පුතේ? ඕ මිස්. හරි. මාතෘකාව යටතේ තමයි කතා කරන්නේ බිල් ගැන තමයි දැන් කතා කරගෙන යන්නේ උදාහරණ දෙක ලියාගන්න ටීචර් ඕඩර් කාලියෙ මුකුත් ලියන්න දෙන්නේ නැද්ද මොකද පුතේ නැහැ මේ පාඩම් පටන් ගත්තා මුලින් අපි ක්‍රියාකාරකම් බැලුවා ඊට පස්සේ ටියුට් එකට ආවා ටියුට් එකේ බිල් කියන කොටස තියෙන්නේ 10 වෙනි පිටුවේ දැන් ලොග් ගැන බලාගෙන යන්න भौतिक भूदर्शन जलवाहन ජලවාහනේ අපි කතා කළා ගංගා විල් ආසියාවේ තියෙන ගංගා මොනවද ගංගා කොහෙන්ද මුහුදට වැටෙන්නේ ඊට පස්සේ විල් මොනවද කියලා උදාහරණ දෙකක් ගත්තා ඒ දෙකම මතක තියාගත්තා හරි දැන් අපි හැමෝම බලන්න මම මේ ක්‍රියාකාරකමක් අපි දැන් මේ ඔයාලගේ ටෙස්ට් බුක් එකේ පුතේ ෂෙයා කරන්නේ ක්‍රියාකාරකම්
හරි මෙහෙම කරමු මේක ප්‍රශ්නත් ලියන්න ඕනේ නිසා මම මේකේ ෆොටෝ එකක් ඔයාලගේ ගෲප් එකට දාන්න හරිද ඔයගොල්ලෝ ප්‍රශ්න ලියලා උත්තර ටිකක් ලියලා මේ කතා කරපුවමනේ තියෙන්නේ හරි තව වෙලාවක් ගන්න ඕනේ නැහැ ඒකෙ දෙද ලියාගෙන ඉන්න කැමතිද වෙනව පොතකද මිස් ලියන්න ආ නෑ අපි දැන් පුතේ අර ප්‍රශ්න ලියන්න පොතක් ගත්තානේ ඒ කියන්නේ අපි නමේ වසරේ මම කිව්වේ ලියන්න පොතකුත් ගන්න ටියුට් එකට අමතරව කියලා අන්න ඒක තමයි අපි ප්‍රශ්න වගේ ලියන්නේ එතකොට ඒ පොතේ තමයි මේකත් ලියන්න ඕනේ හරිද මේ ක්‍රියාකාරකම ලියුවනේ මේ මේ ක්‍රියාකාරකම ලියපු පොතේම අපේ ඔයාලගේ පෙළ පොතේ දෙවෙනි ක්‍රියාකාරකම අපි කරමු හරි මේක ෆොටෝ එකක් ගන්න ඕනේ ස්ක්‍රීන්ෂොට් ගන්න ඕනේ නෑ මම ගන්න ක්‍රියාකාරකම හරි හැබැයි දැන් අපි කරපු ටිකෙන් මෙන්න මේ ටික හැමෝම කරන්න ඕනේ. මේ ටික මතකද කියලා බලන්න. ඔය ටික මතක තියාගන්න ඕනේ ලිස්ට් එකක්. හරිද? මෙහෙමයි වැඩේ වෙන්නේ. ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ දැන් පුතේ අර ක්‍රියාකාරකම ලියපු පොත ගන්න. අරගෙන ඔය මාතෘකාව ලියන්න ඕනේ. ආසියාවේ පිහිටි සුවිශේෂී ස්ථාන කියයි. හරිද? මේ වෙනකම් ආසියාවේ පාඩේ මේ වෙනකම් මම කතා කරපු ස්ථාන තමයි ඔය දැන් දීලා තියෙන්නේ. ඔයගොල්ලෝ දැන් ලෝකේ විශාලම කඳු පන්දිය කියලා තියෙනවනේ. ඒක ලියාගෙන ඉස්සරහින් මොකද්ද කියලා ලියන්න ඕන. ලෝකේ උසම කඳු ශිඛරය මොකද්ද කියලා ලියන්න ඕන. විනාඩි 7ක් දෙන්න. විනාඩි 5ක් දෙන්න ලියන්න බලන්න. මම උත්තර ටික සාකච්ඡා කරනවා. ලියන්නේ. ලියන පොතේ ලියා ටියුට් එකේ ඉඳ නෑ නමේ වසරේ ලියා අර එක එක මං කිව්ව ක්‍රියාකාරකම් ලියන්න පොතක් ගන්න කියලා ඒකේ ලියා ටීචර් මොනවද ලියන්න කිව්වේ ස්ලයිඩ් එක පේනවද ඔව් ටීචර් හරි පුතේ ස්ලයිඩ් එකේ තියෙනවනේ ආසියාවේ පිහිටි සුවිශේෂී ස්ථාන කියලා ඒ මාතෘකාව ඔයාලගේ පොතේ ලියාගෙන මේ ඉස්සරහින් ලියලා තියෙන විදිහට ලෝකේ විශාලම කඳු පන්තිය කියලා ලියාගන්න දැන් මම උගන්වලා දෙන්නේ ඉස්තරයින් පොඩි ටිකලද්දි ගහලා මොකද්ද ලෝකේ විශාලම කඳු පන්තිය එක තියෙන ආසියාව මොකද්ද කියලා ලියන්න හරි දැන් හැමෝම කරන්න බලන්න විනාඩි 5ක් දෙන්න කරණ විදිය තේරුණා නේද ඕමි හරි ටීචර් කතා නෑ නේද වැඩි කතා නෑ නේ හරි බල කරන්න බල මේ ඔක්කොම ස්ථාන ටික මං කියලා දුන්නා මම හරියටම 7:32ට උත්තර ටික සාකච්ඡා කරනවා විනාඩි 5ක් දෙන්න. 7:32 වෙද්දී ඉවර කරන්න.
දැන් මෙතන ඉවරයි දැන් බලමු උත්තර ටික හරිද ලියන්න බැරි වෙච්ච අය අමතක කරුණු අමතක අය දැන් උත්තර ටික දාද්දි මම සයිඩ් එක දානවා ඒ ටික ලියා ගන්න ඕනේ හරියයි හරියක් දාගන්න ලෝකේ විශාලම කඳු පද්ධතිය තමයි හිමාලය දෙක ලෝකයේ උසම කඳු ශිඛරය එවරස් මුහුදු මට්ටමට වඩා පහළින්ම පිහිටි ස්ථානය මල මුහුද ලෝකයේ වඩා උසින්ම පිහිටි සානුව ටිබෙට් සානුව ලෝකයේ ගැඹුරුතම මිරිදිය විල බයිකල් විල ලෝකයේ වැඩිම වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශය ඉන්දියාවේ මේඝාලය ප්‍රාන්තයේ පිහිටි චෙරාපුංචි ප්‍රදේශය ලෝකයේ වර්ෂාව අඩුවෙන් ලැබෙන්නේ ගෝබි කාන්තාරයට දැන් මට කියන්න බලන්න මේ ටික ඔක්කොම හරි අය හතක් තියෙනවා හතම මතකෙන් ලියපු අය ඉන්නවද නැත්නම් හතම හරි අය ඉන්නවද කොරේ ස්කෑන් කරන්න බලන්න අමින්දුල ආ ගොඩක් අය ඉන්නව නේද ස්කෑන් කරන්න බලන්න අනුදි චමුදි හින්දුල තිසරාන් ආ ගොඩක් අයගේ ඔක්කොම ටික හරි වැරදුනාට කමක් නැහැ. ඔය ටික මතක තියාගන්න තමයි ඕනි. දැන් වැරදුනාට කමක් නැහැ. පේපර් එකට හරි. ශකීරා, අදීෂ් මං ගොඩක් මට පේන නම් ටික කිව්වා. සත්විත හොඳයි. ගොඩක් අයගේ හතෙන් හතම හරි. සමහරක් අයගේ හතෙන් හයයි කියලා දාලා තියෙනවා. ඒත් හොඳයි. හතරක් හරි ගියත් හොඳයි. හරි. ඔය ටික අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. ඔය ටික ලිස්ට් එකක් විදියට දුන්නේ ඔක්කොම හරියද කීයක් හරියද බලන්නත් එක්කලා තමයි. මතකද බලන්නත් එක්ක ඒ වුණාට ඔය ලිස්ට් එක විභාගෙට අනිවාර්යෙන්ම එන ලිස්ට් එක. ඒ කියන්නේ ඔකේ තුනක්වත් එනවා ඉරි ගන්න. ඒ නිසා අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. හරියද? එතකොට දැන් අපි ඒ පාඩමේ ජල වාහනය කියන කොටසත් ඉවරයි. ඌ විෂමතාවයේ කියන කොටස ඉවරයි. අමතක කරන්න එපා කොටස් කොටස් ඉවර වෙද්දී. ඌ විෂමතාවයේ කියන කොටස ඉවර කළා. ජල වාහනයේ කියන කොටසත් ඉවර කළා. දැන් අපිට තියෙන්නේ අලුත් කොටස. ඒක තමයි දේශ ගුණය. කොහේ දේශ ගුණේද? කොහේ දේශ ගුණේද? ආසියා මහද්වීපයේ දේශ ගුණය කොහොමද කියලා බලන්න තමයි දැන් තියෙන්නේ. හරි. දැන් කියන්න බලන්න භූෂමතාවයයි ජල වාහනයයි කියන කොටස් දෙකේ මොන හරි ප්‍රශ්න තිබුණද? ඒ දෙක ඉගෙනුවා වේගෙ වැඩිද? නැහැ මැඩම් ප්‍රශ්න නැහැ. හරි. තේරුණාද? දැන් කතා එපා. ඔව් තේරුණා. තේරුණෙත් නැද්ද? තේරුණා මැඩම්. හරි. තේරුණා. එහෙනම් දැන් අපි අලුත් මාතෘකාවට යමු. ඒක මම උදින්ම ලියන්නම්කෝ. ටියුට් එකේ තියෙනවා. ටියුට් එක බලලා යටින් ඉරක් අහ ගන්නකෝ. දේශ ගුණය. පොත්වල ලියන අය මාතෘකාව ලියා ගන්න. අපේ මාතෘකාව මේ තියෙන්නේ ඉරක් ගහ ගන්න. උකුත් ලියන්න එපා ඉරක් ගහ ගන්න. මෙන්න මේ ප්‍රශ්න තියද? ආ හරි. මොනින්ම දේශ ගුණය කියලා ලියපා. හරි. දේශ ගුණය. නේද? ඇන්ටි උට් එකේ මොකුත් ලියන්න එපා. බෝඩ් එක හොඳට පේන නිසා හොඳට බලා ගන්න පුතේ. මම හිතනවා ඔයත් පැහැදිලිව පේනවා කියලා.
ප්‍රශ්නයක් නැහැ පේනවා නේද? පේනවා. හරි. ඔන්න මුලින්ම දැන් මේ පාඩම පුතේ දැන් ටික මම හිතන්නේ 7ේදී ඉගෙනගෙන 8ේදී ඉගෙන ගත්තාද කියලා මට නෑ 8ේදී ඉගෙනගනත් නෑ 7ේදීත් නෑ. මේක අපි ටික ඉගෙන ගන්න අලුත් පාඩමක් 9 වසරේදීම. ඒ නිසා සුට්ටක් හොඳට බලන් ඉන්න ඕන. දේශගුණේ. හැබැයි දේශගුණේ කියන වචනේ අහලා තියෙනවා. දේශගුණේ කියන්නේ මොකද්ද? දේශගුණේ කියන්නේ අර කාලගුණේ කියන්නේ මොකද්ද? කාට හරි මතකයිද? කාලගුණේ. අර වායු ගෝලයේ කෙටි කාලීන තත්ත්වය කිසියම් ප්‍රදේශයක කෙටි කාලයක් තුළ වායු ගෝලයේ පවතින තත්ත්වය. ඒක කටපාඩම් කරලා නැති එන්නේ එක හත වසරේ මම හිතනවා කාලගුණේ පාඩම් කරනවා කියන්නේ. එතකොට කාලගුණේ දීර්ඝ කාලීනව තත්ත්වය තමයි දේශගුණේ කියන්නේ. මොකද දන්නවද? එතකොට අපි ගමක ප්‍රදේශයක කියලා කිසියම් ප්‍රදේශයක අපි ওই කෙටි කාලීනව එකතු කරගන්නවනේ කාලගුණික තොරතුරු. ඒව අවුරුදු 30ක් විතර එකතු කරනවා. අවුරුදු 30ක විතර කාලයක් එකතු කරනවා. ඔව් හරි. වායුගෝ මේ කාලගුණේ කියන උදාල උත්තර දීලා තියෙන මේ ටික හරි. එතකොට ඒ කාලගුණික තොරතුරු අවුරුදු 30ක් වගේ ගොඩාක් කල් එකතු කරලා ඒවෙන් විවිධ නිගමනවලට එළඹෙනවා. අන්න එතකොට අපි කියන්නේ දේශගුණේ කියන්නේ. එතකොට කාලගුණේ දීගුව. කාලගුණික තොරතුරු අවුරුදු 30ක් විතර එකතු කරලා තමයි අපි දේශගුණික නිගමනවලට එළඹෙන්නේ. ඒක තමයි දේශගුණය. දැන් එතකොට අන්නේ විදිහේ දේශගුණයක්. කොයි වගේ දේශගුණයක්ද මේ ආසියානු ප්‍රදේශයේ තියෙන්නේ කියලා බලන්න තමයි යන්නේ. හැබැයි ආසියාවේ දේශගුණේ කතා කරන්න කලින් අපි ඉස්සෙල්ලාම කතා කරනවා ලෝකයේ දේශගුණය. ලෝකේ කතා කරලා ඉවර වුණාට පස්සේ තමයි අපි යන්නේ ආසියාවට. හරිද? ලෝකෙදී කතා කරලා ඉවර වුණාම ඒ දේශගුණික වර්ග ටිකම තමයි ආසියාවේ තියෙන්නේ. එතකොට අපි දෙවෙනියට තමයි ආසියාවේ දේශගුණය කරගන්නේ. අපි දැන් බලමු දේශගුණය කියන්නේ ලෝකය. මොනවද ලෝකයේ තියෙන දේශගුණික තත්ත්වය කියන එක තමයි බලන්නේ. හරි ලෝකය. දැන් බලමු. මේ සටහන අඳින්න එපා හොඳට අහගන්න. තේරු නැත්නම් ආයි අහන්න පුළුවන් මෙන්න ඉන්නම සූර්යය. මෙතන අපි අඳිනවා මෙහෙමයි පෘථුවියට වඩා සූර්යයා ලොකුයි. උපසටහනේ මම වලට පැහැදිලිව එන්න ඕන නිසා තමයි පෘථුවිය සූර්යයාට වඩා ලොකුවට ඇඳෙන්නේ. හරිද? සුදත් කැඩ්බෝස් එකදයි පෘථුවිය සූර්යයාට වඩා පේනවා නේද? ඊට පස්සේ පුතේ වෙන්නේ සූර්යයාගෙන් සූර්යාලෝකය වැටෙනවා පෘථුවියට. හරිද? දැන් මෙහෙම මේ පෘථුවියේ මේ පැත්තටයි මේ පැත්තටයි ඍජුවම වැටෙනවා. මේ පෘථුවිය උඩට යනකොට නිකන් දුරට. මේ විදිහට තමයි සූර්යාලෝකය වැටෙන්නේ. හරිද? මේ හරියට මේ විදිහට. හැබැයි මේ කැලලට සලරේ කියලි මේ විදිහට වැටෙනවා. පෘථුවිය දැන් ඔයාලට පේනවා සූර්යාලෝකය පෘථුවියේ හැම තැනටම ඒකාකාරීව ලැබෙන්නේ නැහැ. මේ ටිකට ඍජුව හැබැයි මේ ටිකට ටිකක් දුරට ගිහින මේ විදිහට තමයි සූර්ය කිරණ එන්නේ. දැන් අපි බලුවොත් පෘථුවිය මේක ඔයගොල්ලෝ දන්න දෙයක්. මේ අතර තියෙන ඉරි මොනවද? මොනවද? කතා කරන්නත් පුළුවන්. මේ අතර තියෙන අක්ෂාංශ. අක්ෂාංශ බිඳුව මොකද්ද? සමකය ලංජක 23 හමාරක් උතුරට. මේ ටිකමයි දාන්න නිසා අංශක 23 හමාරයි. මොකද්ද තියෙන්නේ මතක නැද්ද? කර්කටක නිවර්තනය. අංශක 23 හමාරක් දකුණට මකර නිවර්තනය. මකර නිවර්තනය 66 හමාරක් උතුරින් ආටි කුද්දේ.
මතක තියාගන්න ඕනි 66 මාරක් දක්ුනි ඇන්ටාක්ටික් ඇන්ටාක්ටික් මතක නැති අය මතක තියාගන්න ඕන අතවසරේ පාඩම මෙන්න මෙතන අංශක 90 කියලානේ අපි ගන්නෙ එතන තියෙනවා මතකද උත්තර ධ්‍රවය මේ යටංශක 90 දක්ෂිණ ධ්‍රවය දක්ෂිණ ධ්‍රවය මේක ලියාගන්න එපා ලියාගන්න දෙනවා දක්ෂිණ ධ්‍රවය හරිද ඔන්න දැන් බලන්නකෝ දැන් මෙතන සූර්යාලෝකය ඔන්න ඔය රේඛා ටිකට වැටෙන්නේ නේ පෘථුවිය ගත්තොත් ඔන්න ඔය අක්ෂාංශ ටිකනේ තියෙන්නේ එතකොට මෙන්න මේ අක්ෂාංශ රේඛා ටිකට තමයි වැටෙන්නේ දැන් ඔයාලා හොඳට බලන්න සූර්යාගේ කිරණ ඍජුවම වැටිලා තියෙන්නේ කොයි ටිකනේ උත්තර ධ්‍රවයේ දක්ෂිණ ධ්‍රවය හරියටද මෙන්න මේ සමකයේ පැත්තටද සමකයේ සමකයේ පැත්තට සමකයේ පැත්තට තමයි මේ සූර්ය කිරණ ඍජුව වැහෙලා තියෙන්නේ එතකොට අපි ගත්තොත් දේශගුණික කලාප කියන ඒවා ටිකක් මම මේ රූප සටහන අඳින්න එපා පැහැදිලි කරන්නකම් ඉන්න මේ දේශගුණික කලාප කියන ඒවා බෙදන්නේ මෙන්න මේ සූර්යාගෙන් මේ පෘථුවියට ලැබෙන සූර්යාලෝකයත් එක්ක උෂ්ණත්වයන්නේ මෙන්න මේ සූර්යාලෝකයේ වැටෙන මෙන්න මේ ප්‍රදේශවල ඇති වෙන උෂ්ණත්වය පදනම් කරගෙන තමයි පෘථුවියේ දේශගුණික කලාප බෙදන්නේ සූර්යා ඉන්නවා මෙතන පෘථුවිය තියෙනවා සූර්යාලෝකය වැටෙනවා එතකොට මේ ඍජුව වැටෙනවා මේ ටිකක් දුරට ඇවිල්ලා සූර්ය කිරණ වැටෙනවා එතකොට අන්නේ සූර්ය කිරණ නිසා උෂ්ණත්වයේ වෙනස්කම් ඇති වෙනවානේ ඒව පදනම් කරගෙන තමයි දේශගුණික කලාප බෙදන්නේ හරි අපි බලමු දේශගුණික කලාප කොහොමද බෙදලා තියෙන්නේ කියලා ඔන්න සූර්යාගේ කිරණ මේ පෘථුවියේ මෙන්න මේ කලාපයට ඍජුව වැටිලා තියෙනවා මං හරි නේද? ඍජුවම වැහැලා තියෙන මෙන්න මේ කලාපේ. එතකොට මේ කලාපේ ගත්තොත් මෙන්න මේ සමකයයි කර්කටක නිවර්තනයයි සමකයයි මකර නිවර්තනයයි නම් ඍජුවම මේ විදිහට වැටෙනවා. හැබැයි කර්කටක නිවර්තනයයි ආටි කුර්තය. හරිද? මකර නිවර්තනයයි ඇන්ටාටි කුර්තය අතරට යනකොට සූර්යගෙන ඍජුවම දයන්නේ. දැන් මෙතන ඉඳන් ගත්ත එකක් මෙහෙම තල රේඛියව නැතුව පොඩි දුරක් ගමන් කරනවා නේද මීට වැඩි. එතකොට මේ කලාපයේ උෂ්ණත්වය මීට වඩා ටිකක් වෙනස් වෙනවා. මම ඔයගොල්ලන්ගෙන් අහන උෂ්ණත්වයට මොකද වෙන්නේ කියලා. මේ කලාප දෙකේ වෙනවා. හරිද? ඊට පස්සේ ගත්තොත් ආටික් කුර්තයයි උත්තර ධ්‍රවයයි. ඇන්ටාටික් කුර්තයයි දක්ෂිණ ධ්‍රවයට උෂ්ණත්වය මොකද වෙන්නේ? සූර්ය කිරණ. ගොඩක් දුර ගමන් කරනවා. මෙහෙම සමීප වැටෙන්නේ නැහැ. එකක් දුර ගමන් කරන්න ඕන මේ ටිකට වැටෙන්නේ. එතකොට මෙන්න මේ කලාප දෙක. ආටික් කුර්තයයි උත්තර ධ්‍රවයයි. ඇන්ටාටික් කුර්තයයි දක්ෂිණ ධ්‍රවයයි අතර තවත් දේශගුණික කලාපයක් නිර්මාණය වෙනවා. හරිද? මෙතෙන් දැනගන්න ප්‍රශ්න තියෙනවද? හරි. හරි. ආයි චුට්ටක් පැහැදිලි කරන්න. සූර්යා මෙතන පෘථුවිය. සූර්ය කිරණ වැටෙන විදිහ අනුව දේශගුණික කලාප බෙදලා තියෙනවා. සූර්ය කිරණ ඍජුවම වැටෙනවා මෙන්න මේ කලාපේ. මම ඒ කලාපේ තාම නම කිව්වේ නැහැ. හැබැයි ඔයාලට හිතා ගන්න පුළුවන් සමකයයි කර්කටක නිවර්තනයයි සමකයයි මකර නිවර්තනය අතර කලාපේ. හරිද? ඒ නිසා අපි ගණන් ගන්නවා ඒක එක දේශගුණික කලාපේ. ඊට පස්සේ සූර්ය කිරණ ටිකක් දුරට ගිහින් ටිකක් අඩුවෙන් ලැබෙනවා මෙන්න මේ කලාප දෙකට. ඒ කියන්නේ නිවර්තනයයි ආටික් කුර්තය. කුර්තාතර කලාප නිවර්තනය. ඊළඟට ආටික් කුර්තය. කරකට ආටික්, මකර ආටික්. ඒ අතර ප්‍රදේශයේ උෂ්ණත්වය ටිකක් අඩුවෙන් ලැබෙනවා. ටිකක් දුර යනවා සූර්ය විකිරණය. ඊට පස්සේ සූර්ය විකිරණය ගොඩක් දුර යනවා මෙන්න මේක මේ ද්‍රව කලාප වලට යනකොට. හරිද? ඔන්නෝක පදනම් කරගෙන මෙන්න මේ සූර්ය කිරණ වැටිලා මෙන්න මේ කලාපවල තියෙන උෂ්ණත්වය වෙනස් වෙන එක පදනම් කරගෙන දේශගුණික කලාප බෙදලා තියෙනවා. දැන් මේ රූප සටහන බැලුවොත් දේශගුණික කලාප කීයකට බෙදලා තියෙනවද කියලා හිතා ගන්න පුළුවන්. කියනවා දේශගුණික කලාප කීයක් තියෙනවා නේද? තුනක් තියෙනවා. තුනක් තියෙනවා. දේශගුණික කලාප තුනක් තියෙනවා. මේ දෙකම එක. මේ කලාපේ දෙක මේකයි මේකයි තුන. හරි.
දැන් එනවා කියන්නකෝ බලන්න මං කියප එක තේරුණා නම් පුතේ මේ කලාප තුනේ මේ දෙක මේ දෙක මේ දෙක උෂ්ණත්වයේ වැඩිම කලාපය මොකද්ද එකද එකද තුනද එක 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 උෂ්ණත්වයේ වැඩිම කලාපය වෙන්නේ එක හරි උෂ්ණත්වයේ වැඩිම එක කලාපයට එතකොට ඇයි එන්නේ උෂ්ණත්වයේ වැඩි වෙන්නේ මන්ද හේතුව කිව්වා उष्णते ඒකට සූර්ය කිරණ අඩු වෙන ලැබෙන නිසා 2m ලැබෙනවා. එතකොට උෂ්ණත්වය උණුසුම් වීම මොකද වෙලා තියෙන්නේ? අඩු වෙනවා. අඩු වෙලා තියෙනවා. එතකොට උෂ්ණත්වය කියන්නේ උණුසුම්මත් නැති. හරිද? සාමාන්‍ය තත්ත්වයෙන් දෙන්නේ කොයි කලාපය? උණුසුම්මත් නැති සීතල නැති කලාපය? දෙක. දෙක. දෙක කලාපය. දැන් අපි බලමු මේ කලාප ටිකට දාලා තියෙන නම් මොනවද කියන්නේ? रूप सटा मेहरिया කාරකට නිවර්තනයයි මකර නිවර්තනය අතර තමයි තියෙන්නේ. හරිද? තාම මේ කොටස කරලි වරුණයන් පස්සේ කලාප තුනේ නම් ටිකක් අපි මතක තියාගෙන නෝට් එකක් ගමු. හරිද? හරි. එතකොට ඔන්න පළවෙනි දේශගුණික කලාපය. කියන්න බලන්න මකර නිවර්තනයයි කාරකට නිවර්තනයයි අතර. කියන්නේ සමකයේ ඉඳලා ගත්තොත් මෙන්න සමකය लिया उष्ण देश गुण आद शीत देश गुण आद कोम देश गुण आद तीन मे कला उष्ण देश गुण देवनी देवनी का मेक शीत कलापे हाँ मे कलापे आप हम दुना मन कलापे शीत कलापे शीत कलापे देश गुणे मेरा मेम हूं मन देश गुणे उष्ण देश गुण शीत देश गुण अतर तीन कलापे तमीट मत मुखादे कलापे सौम्य कलापे ये सौम्य ඔන්න දේශගුණික කලාප තුනයි මේ සටහනෙන් තමයි අපි ඒ දේශගුණික කලාප තුනට නම් හැදුන හැටි මතක තියාගන්න ඕනේ. ප්‍රශ්නයක් තියද? අයි කියලා දෙන්න ඕනිද? උඩ ලෝකයේ ලෝකයේ ප්‍රධාන දේශගුණික කලාප තුන මොනවද කියලා අහුවොත් අපි මේක තමයි කියන්නේ. හරි. දැන් පුතේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ටියුට් එකේ මේ රූප සටහන ඇඳලා මේ කලාප තුන ලියන්න ඉඩ නැහැ. එනිසා හැමෝම කොලයක් ගන්න. කොලයක ලියලා මේක මේ ටියුට් එකේ අදාළ තැනට තියලා අපි අලෝගමු. ඒ නිසා හැමෝම කොලයක් ගන්නකෝ. හැමෝම කොලයක් අරගෙන ලියා ගන්න.
පොතක අලවන්න පුළුවන් ඔය විදිහට කොලයක් ගන්න. කොලයක තමයි ලියන්නේ. ටියුට් එකේ ඉඳ මදිනේ කොටස ලියන්න. හරි. අපි අරගෙන ඉස්සෙල්ලම ලියමු. අපේ පාඩමේ නම. ආසියාවේ දේශභූමික කලාප. හරිද මාතෘකාව ලියා ගන්නවා ඊට පස්සේ අපි රූප සටහන අඳිනවා පළ මගෙත් එක්ක අඳ ගන්න පටත් වැඩිය ලස්සන්න අඳින්න වැඩිය ලස්සන්න කිත්න අඳින්න බෑ ඔයාල මෙතන කරකටක ලියලා කරකටක නිවර්තනය කියනම ලියා ගන්න. වකර නිවර්තනය. පාටි කුරුත ඒ විදිහටම ලියා ගන්න. හොඳද? මං කියන එක පැහැදිලිනේ? පැන්ටාටි කුරුත කියලම ලියන්න. හරි මැඩම් පැහැදිලි. හරි. ඒකට අංක 90 මොකද්ද? මුලින්ම දැන් පාට පෑන් තියෙනවා නම් මෙන්න මේ දේශගුණික කලාප තුන තියෙනවානේ හරිද හොඳට අහගන්න කලාප තුන දැන් මේ දෙක රතු පාටින් මේ දෙක නිල් පාටින් මේ දෙක කළු පාටින් ඒ විදිහට කලාප තුන මේ අංක දාලා තියන්නේ දෙකේ කලාප දෙක එක පාටකින් තුනේ කලාප දෙක එක පාටකින් විදිහට පාට කරගන්න පුළුවන් හරිද එහෙම නැත්තම් පුතාලට පස්සේ සටහන ලස්සනට හදාගන්න දැනට මෙහෙම අංක දාන්න. එහෙම අංක දාන්නව නම් නැත්තම් මේ ටීචර් වගේ මෙහෙම මොකක් හරි
කිරි වලින් හරි ඒක මාක් කර ගන්න ඕනේ කලාප තුන තුනක් කියලා. ලොකු බෝල දාමු. ඔන්න දැන් දේශගුණික කලාප තුන අපි ඉගෙන ගත්තු ටික උත්තේ මාක් කර ගත්තා. ඊට පස්සේ යටින් දාගන්න. ඉතල මේක ඇඳගා ඊට පස්සේ අපි ලියාගමු. මේ රූපසටහන ඇඳ ගන්න කියලා කිව්වේ. ආ දැන් පේනව නේද? ආ දැන් එමෙන්න. වලනි වර්තනය කියලා ලියන්නේ නැහැ මම අගරේ කියලායි ලිව්වේ. ඉතලස්තනට ලොකුවට පිළිවට ඇඳ ගන්න කොලේ. පුතේ දැන් මේකේ කලාප තුන පාට තුනකින් පාට කරගන්න කියලා තමයි කිව්වේ. මේ කතිර ලකුණු දාලා තියෙන එක කලාපයක් මේක එක පාටකින්, කුඩි තිත් තියෙන කලාප එක පාටකින්, මේ බෝල ඇතුළේ තියෙන කලාප එක පාටකින්. පොඩ පැහැදිලිව කලාප තුන පේනවා. අන්දලි වරුණාය රේස් ස්ටෑන් කරන්න. තව වෙලාව ඕනිද? ඔව් ටීචර්. හරි. පැහැදිලිද? ශකීර පැහැදිලිද පුතේ? ඔව් මැඩම්. හරි. ඊළඟට අපි මේ කලාප තුනේ නම් ටික ලියා ගන්න යන්නේ පිටීමත් එක්කලා. ඒ නිසා චුට්ටක් ඉක්මනට ඇඳ ගන්න. හරි, දැන් ඇඳගත්තු දුවල මේ දුවල පුතාල දෙගොල්ලම මේවට අංක දා ගන්න ඕනි. මේ තියෙන එක කලාපය දෙක තුන කියලා. අපි පල්ලෙහෙන් නම් ටික ලියාගෙන යමු. පැහැදිලි නේද මං කියපේ එක? මේ ටීචර් දාලා තියෙනා වගේ 1 2 3 කියලා දාගන්න. වෙලා වැඩිද? වෙලාව ඇතිද මේ රූප සටහන ඇඳ ගන්න? ඇති මැඩම්. හරි. මම දැන් මේක මක්කනව එහෙනම්. ඒකයි මම වෙලාව ඇතිද කියලා අහුවේ. තවත් කපින පුතාලා ඉන්නවා නම් දැන් ඔන්න අපි ලියන්න යන්නේ පිහිටීමත් එක්ක දේශගුණික කලාප තුන. හරි. අපි එක කලාපේ දැන් ඔන්න එක කලාපය මේක. මොකක්ද ඒකේ නම? දැන් අපි කලින් සාකච්ඡා කළා. එක කලාපේ නම මොකද්ද? නිවර්තන කලාපය. අන්න හරි. නිවර්තන කලාපය. ලියා ගන්න යටි නිවර්තන කලාපය.
දැන් ඒක පිටීව අමතක වුණොත් එහෙම අපි ඒකත් ලියා ගන්න. සලම ලියමු. නිවර්තන කලාපය. නිවර්තන කලාපයේ තියෙන මොන දේශ ගුණයක්ද? සූර්යාලෝකයේ කෙලින්ම රැටෙනවා. එතකොට මොන දේශ ගුණයක්ද තියෙන්නේ? උණුසුම් දේශ ගුණයක්. අන්න හරි. ඒ නිසා දැන් ලියන මේ කලාපයේ තියෙන්නේ උෂ්ණ දේශ ගුණයක්. උෂ්ණ දේශ ගුණයක් මෙතන තිරිසනවා නම් මේ තියෙන්නේ උෂ්ණ ටීචර් ඒ ටිකත් ලියන්නේ කොළේම නේද ඔව් ඔව් දැන් කොළේ රූප සටහන ඇන්ද කොළේ යටින් ඔයගොල්ලෝ මේ ටික ලියනවා අපි දැන් මේ කොළේ රූප සටහනේ අංක දාලානේ තියෙන්නේ එතකොට අංක එක එක කියන්නේ මොකක්ද ඔයාලා බැලුවා ඔයාලා පල්ලෙහා තියෙනවා නිවර්තන කලාපය. ආ එතකොට ඒකේ සූර්යාලෝකයේ ඍජුවම තමයි ඒ කලාපයට වැටෙන්නේ. ඒ නිසා උෂ්ණ දේශ ගුණයක් තමයි තියෙන්නේ. මේ විදිහට හරි. ඊට පස්සේ බලමු. මම දැන් ඒක යටින් දැන් ඔන එක කියලා දාලා මේක ලියා ගන්නවා. අම මේක මැකුවට කමන්නේ නැද්ද? රූප සටහන? අපේනවා පුතේ නැත්තම් මේ ටික ලියන්න අමාරුයි. उत्तर उपसटन बलू हम मतक सौम्य माइको පාරකටක නිවර්තනය මම කියන්න දාලා ඩොට් එකක් තිබ්බේ පාරකටක නිවර්තනය ඊට උඩ මොකද තියෙන්නේ මොන රේඛාවද මොන අක්ෂාංශද වෘත්ත තිබ්බද ආටි කුන්තේ අන්න හරි තේරුණා නේද හරි ආටි කුන්තේ ඔයාලා හොඳට කියන්න පුතේ මම ඩොට් එකක් තිබ්බා ඊට පස්සේ ගැටින් තියෙනවනේ ආයෙ එකම आकर निवारते नहीं आई कौन और दे दे एंटार्टिक कुर्ते एंटार्टिक कुर्ते यागे ने आने पता करने का मां तुम तुमने देश को निकाल लापे मुकाद दे शीत देश को निकाल शीत देश को निकाल लापे ये किरण दिका खड़ू एल लेते ना कलापे तो कोटे एक शीत कलापे देश गुणे कोई वगे दे उत्तर දකුණු අක්ෂාංශ වලින් ගත්තොත් ඇන්ටාටික් කුරුතේ ඉඳලා දක්ෂිණ ධ්‍රැවයට දක්ෂිණ
සද්ද වැඩි ඉන්නේ. මම එක මෙතෙන්ට ගන්න. තේන්නේ නැහැ ඒක. හරවල මේක ලියා ගන්න පාටි කුරුටි ඉඳලා උත්තර බ්‍රඩේට අනික එක ලියා ගන්න බලා. උටිට ලියන්නද? තේන්නේ. दक्षिण तेरे नीतना चैट बॉक्स हरी देशकुंत कलाप तुणी नियली वरद वेलाव 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 बुद्धे मैके कौन कला वेलाव ओनिया चुट्टा किया मेतन पे मेतन दिए बुद्धे उष्ण कला पे किया मारतने कला उष्ण देश गुणे गया मैं तेरे तेरे उष्ण किया था गया पेन ना तो मम्मी हरी नहीं आना था पेन वाले ने उष्ण निमारतने कला पे दी ना उष्ण देश गुणे पार्ट में तेरे ना तो मैं तेरे ने काम चालू रही है ना काम किया ना बालन लिया ली वाले तेरे ना टीचर पहले ली थे ओ टीचर හොඳටම තේරුණානේ දේශගුණික කලාප තුනයි ඒවා පිළිහිදලා තියෙන විදිහයි ඔව් ටීචර් හොඳටම තේරුණා ටීචර් හරි දැන් අනි යාළුවෝ ටික ලියලා ඉවරද මුල් ටීචර් හා ඔව් මිස් දැන් යන්න හැමෝම ටියුට් එකට දැන් මතකද බලන්න තමයි තියෙන්නේ මිස් ඒකෝලේ ටියුට් එක යවලා ගන්න ඕනද करोनी දැන් අපි ඉගෙන ගන්න දේශගුණික කලාප තුන ඔන්නෝයි හිස්කොඩු ටිකට දේශගුණික කලාප තුනේ මොන කලාපේද එන්නේ බලන්න ඕනි අක්ෂාංශය බලලා දැන් මේ ලියා ගන්නනේ අක්ෂාංශ ටික බලලා මොන දේශගුණික කලාපේද එන්න ඕනි කියලා හිස් දැන් පුරවන්න ඕනි පුළුවන්ද සංකේමක තේරුණානේ සිටියනේ හිස් දැන් ටික පුරවන්න ඕනි ඒ අදාළ හිස් තැනට එන්නේ නිවර්තන දේ කලාපේද සෞම්‍ය කලාපේද ශීත කලාපේද කියලා බලන්න उठे මේ අංක පිළිවෙලට පුතාල නොමේටිව්ට් එක නැති පුතේ කින්නවා නම් ලියා ගන්න 1 2 3 කියලා දාන්නකො දාලා ඔයා උත්තරේ ලියන්න ඕනි ටී
ටීචර් එක අයත් කලාපේ නේද ලියන්න ඕනි? ඔව් දේශුණික කලාපේ ලිව්වහම එතනින් වර්තනද සෞම්‍ය ද්‍රවක. ඒ තුනේම කොහොමද එන්නේ කියලා. මම උත්තර අහන්නම්. එතකොට ලේසි. ටීචර් ආපහු කියන්න පුළන්ද මොකද්ද කිව්වේ කියලා? ආහයි. දැන් පුතේ මේ සිටියම පේනව නේද ටියුට් එකේ? පුතා ළඟ තියෙනව නේද ටියුට් එක? ඔව් ටීචර්. उष्ण देश गुण उत्तर ටීචර් කොළේ අලවන්න ඕන කොතනින්ද? ආ. අපි දැන් ඔය ආසියාවේ දේශගුණය කියන මේ සෝරි. හරි මෙන්න මෙතන. අපි මෙතනින් අලෝගම් බුද්දේ දේශගුණය කියලා තියෙන පාඩමේ ඔයාලගේ ටියුට් එකේ යන ඔයාලට පුළුවන් දැනගි අසනට අලව ගන්න. අලවලා කොළේ නමන්න. නැත්තම් ඒක යටින් ඉරෙනවා. දේශගුණය කියන පාඩමේ ඉඳ තියෙන තැනකින් අලව ගන්න. දැන් අපි ලියපු කොටස් ටික කතා කරමුද? ඉවරද? ප්‍රශ්නේ ඉවරද? ප්‍රශ්නේ පබසරා? ඔව් ටීචර් ඉවරයි. ජලිත් ඉවර. ජලිත් පෙන්වන්න. 834. හා හා. එහෙනම් අපි කතා කරමුද? निवर्तन कलापे හරි කොහොමද එතකොට ඒ කලාපයේ කොහොමද නිවර්තන කලාපයේ පිහිටීම මතක් කරලා සමකයේ ඉඳලා හරි කටක නිවර්තනයටයි මකර නිවර්තනයට හරි ගුඩ් හරි නේද උත්තරේ හරි ඊළඟට උත්තරේ අහමු ඉෂාර මදුෂා අංක දෙක දාලා තියෙන කොයි කලාපෙදද නම්බර් 2 कौशी මම්මේ රැන්ඩම් මම දැක්කා මට හිතුණා මම කිව්වා කෞෂි පුළුවන්ද හරි කෞෂි මයික් එක ඔන් කරන්න තාම දර්ශිකාට පුළුවන්ද පුළුවන් කෙනෙක් මට කියන්න එහෙනම් අංක 3 දාලා තියෙන්නේ කොයි කලාපෙටද සීත කලාපය සීත කලාපයට හරියට හරි සීත කලාපයේ පිහිටීම කොහොමද आर्टिक
මේකේ උත්තර ද්‍රවයේ දක්ෂිණ ද්‍රවයේ කියලා ලියලා නැති නිසා වෙන්නව නම් අඳුර ගන්න බැරි වෙනවා. ඒක පුතේ මේ මෙතන උඩම අංශක 90 එන්න ඕන. එතන අර අපි රූප සටහන ඇඳගත්ත නිසා මේකේ වන් දාලා නැහැ. හරි. ඔන්න දැන් දේශගුණික කලාප තුන ගන්න. ඊළඟට අපිට බලන්න තියෙන්නේ මේ එක් එක් කලාපයේ තියෙන කොයි ලක්ෂණද කියලා. මේ තියෙන්නේ රූප සටහන් ටික ඔයාලා ඇඳගත්ත ටික. හරි. ඔකේ ඇඳලා ඉවරයිනේ. හරි. මේ තියෙන්නේ නිවර්තන කලාප. උණුසුම් දේශගුණ. ලක්ෂණ තුනයි තියෙන්නේ. ඒක ලියන්නේ මම. ටිකක් ස්ක්‍රීන් එක ෂෙයා වෙලා තියෙනවා බලන්න. එතකොට උණුසුම් දේශගුණය නිසා අවුරුද්ද මුළුල්ලේම උෂ්ණත්වයක් තියෙනවා. සාමාන්‍ය උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 18ට වැඩි කියලා සාමාන්‍යයෙන් දායක උෂ්ණත්වය යනවා සෙල්සියස් අංශක 18ට වැඩි. ඒක ලක්ෂණ තුනයි තියෙන්නේ. උෂ්ණ දේශගුණය මතක තියාගන්න ඕනේ. උෂ්ණ දේශගුණයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අවුරුද්ද පුරාම උෂ්ණත්වය ඉතාම ඉහළයි. වටාපිටේ ආඩුයි. සාමාන්‍ය උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 18ක් වෙනවා. ඒ කණු ටික තමයි තියෙන්නේ. හරි. ඒක අමාරු කරුණක් නැති නිසා අපි ටියුට් එකේ මෙන්න මෙතනට යන්න. නිවර්තන කලාප උණුසුම් දේශගුණය කියලා තියෙනවානේ. ඔන්න ඔය ලක්ෂණ තුන යටට ලියා ගන්න ඕනේ. නිවර්තන කලාපයේ ලක්ෂණ. ඒ තුන අමාරු නෑ නේද? අර තුනක් දාලා ලියන්න ඕනේ. ඒ ටිකේ ප්‍රශ්නයක් නෑ නේද පුතේ? ලක්ෂණ ටික අමාරු නෑනේ. ඒක මතක තියා ගන්න තමයි තියෙන්නේ. හරි ලියා ගන්න බල. පොතනද මිස්? මොකද්ද? මොකද්ද ලියා ගන්න? ඔව්. ඔව්. අර ටියුට් එකේ සිටියමට උඩින් දේශගුණික කලාප තුන තියෙනවානේ. එතනම ඉස්සෙල්ලම දීලා තියෙනවා නිවර්තන කලාප. නැත්තම් නිවර්තන කලාපේ උණුසුම් දේශගුණය කියනවා. ඒකේ ලක්ෂණ තුනක් තියෙනවා. ඒ ලක්ෂණ තුන තමයි මේ තියෙන්නේ. මේ තුන තරු ලක්ෂණ තුනක් දාලා යට යට ලියන්න. ඒ ලක්ෂණ තුන අමාරු නෑ නේද? මේක සාකච්ඡා කරන්න ගොඩක් කරුණු නැහැ. මේ ටික මතක තියාගන්න ඕනේ. නිවර්තන කලාපීය මේ නිවර්තන කලාපයේ දේශගුණයේ ලක්ෂණ තුනක්. ඔය තුන තමයි එන්නේ. ලියලි වරද? තලාවෝනිද? නෑ මඩේ ටීචර්. ඕනේ. තලාවෝනිද? ඕනේ ටීචර්. හරි. හරි හරි විනාඩි දෙකක් දෙන්නම්. තව විනාඩි දෙකක් දෙන්නම්. කරුණු තුනයි නේ තියෙන්නේ. හරි ඊළඟට අපි කතා කරමු සෞම්‍ය කලාපයේ දේශගුණයේ කොමනාද ලක්ෂණ කියලා. එතකොට අපි දන්නවා තාවෙලා මොනිතරකට දීච නිවර්තන කලාපේ තුන්වෙනි වාක්‍යය මොකද්ද? ආ හරි. ඔය ටින් ඉන්දියා ගන්න පුතේ විනාඩියක් අරන්. හරි. අපි බලමු සෞම්‍ය කලාපේ ගමුකෝ. මේ සෞම්‍ය කලාප. මේක ටිකක් මතක තියාගන්න ඕනේ කරුණු දෙකක් තියෙනවා. සෞම්‍ය කලාපේ ගත්තොත් අපි මතක තියාගන්න ඕනේ පළවෙනි කාරණාව තමයි නිවර්තන කලාපයත් එක්ක උෂ්ණත්වය ගත්තොත් මොකද වෙන්න ඕනි? නිවර්තන කලාපයට වඩා උෂ්ණත්වය මොකක්ද වෙන්න ඕනි? නැත්ද අඩු වෙන්න අඩු වෙන්න ඕනේ. අඩු වෙන්න ඕනේ.
අන්න හරි. පළවෙනි ලක්ෂණය තමයි නිවර්තන කලාපයට වැඩි උෂ්ණත්වය අඩු වෙන්න ඕන. මේකේ ළඟට මතක තියාගන්න ඕනේ දෙයක්. සෞම්‍ය කලාපයේ උෂ්ණත්වය වැඩිත් නැහැ අඩුත් නැහැ. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩිත් නැහැ අඩුත් නැහැ කියන්නේ වර්ෂාවක් තියෙන්න පුළුවන්. සාමාන්‍ය උෂ්ණත්වයකුත් තියෙන්න පුළුවන්, වර්ෂාපතනයක් තියෙන්න පුළුවන්. එතකොට නිවර්තන කලාපය වගේ නෙමෙයි. මේක අපිට දැක ගන්න පුළුවන් දෙයක්, විශේෂයක් තියෙනවා. මොකක්ද? යන්න බලන්න. මම ලියුවා. මොකද ඍතු බේද. එතකොට ප්‍රධාන ඍතු දෙකක් දකින්න පුළුවන් සෞම්‍ය කලාපයේ. මොකක්ද? උණුසුමක් නැහැනේ, වර්ෂාවක් නැහැ, මැදි දේශ ගුණයක් තියෙන. එතකොට උණුසුම් ඍතුවක් තියෙනවා. සීත ඍතු. සීත ඍතුවකුත් තියෙනවා. ඔන්නයි ටික තමයි සෞම්‍ය දේශගුණික කලාපයේ ප්‍රධාන ලක්ෂණ ටික. ස්ලයිඩ් එකේ දැම්මා. තියාගන්න බල. ස්ලයිඩ් එකේ දාලා තියෙන කනතර ලියා මම සාකච්ඡා කළ කනතර නමයි තියෙන්නේ. ඉතින් ඒක ලියා ගන්න. මේ කනතර ලියන ගමන් ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න පුතේ. ඉවරද ලියලා? නෑ ටීචර්. සාමලේටි චන්ද්‍රිකා. නෑ මැඩම් තව වෙලාවක්. මම විනාඩි 5 ගිහිල්ලා ඊට පස්සේ ලබන සතිය ආයනවා. අන්තිම විනාඩි 5 මොනවද කළේ කියලා. ඉතින් ක්ලාස් එකේ ඉවරනකම් ඉන්න පුතේ. හරියට මම 8:30ට ඉවර කරනවා. ඉතින් ලබන සතිය ආයනවා. අක කගිස්සේ මොනවද කළේ ටීචර්. ඊට වඩා ලේසියෙන් ක්ලාස් එක ඉවරනකම් ඉන්න එක. වෙලා ඕනිද? ඔව් මඩේ. තියාගන්න. මම දවසේ කොහොමද ටියුට් බලන්න ඕනි ලස්සනට ලියලාද කියලා. නැත්තම් අද ලියපු කොලේ කෑල්ලේම මිස්ටි කරලා දා. ඒක අලවන්න ඕනි අනිවාර්යෙන්. ඉවරයි. දැන් වාර විභාග තිබුණාද? තාම තිබ්බේ නැද්ද? තාම තිබ්බේ නැහැ ටීචර්. මාර්තු වල කියන්නේ ටීචර්. අර පේපර් දෙකක් කරන්න ටීචර් දාපු. අපි එක අරන් ගියා ටීචර්. අපි ලබන සතියේ රිවිෂන් එකක් කරමු නේද? හා හා ටීචර්. හා මේ පාඩම දැන් මේ පොඩි ඉවර කළා. ලබන සතියේ රිවිෂන් එකක් කරමු. ඊතුණත් පාඩමම කරන්න පුතේ. මාතෘකාව තියෙනවා ඒක යටින් බුදාට ඉඩ තියෙන තැනකින් ඒගොල්ලේ අලවන්න අනිවාර්යෙන් අලවන්න. හරි මේ කොටස ලියලා ඉවරද? වෙලා වැද්ද? ශීත කලාපය එක චුට්ටක් ලියලම කියලා දෙන්න. දැන් ශීත කලාපයේ ගත්තහම උෂ්ණත්වය කොහොම වෙන්න ඕනද?
නිවර්තන කලාපයටයි සෞම්‍ය කලාපයටයි දෙකටම වැඩි උෂ්ණත්වය කොහොම වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. අඩු අඩුම. නිවර්තන ගත්තා සෞම්‍ය ගත්තා. මේ දෙකටම වැඩි උෂ්ණත්වය අඩුයි. ශීත කලාපයි. ඉතින් උෂ්ණත්වය අඩු නිසා මොනවද ශීත කලාපේ ගොඩක් තියෙන්නේ? හිම 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 තමයි තියෙන්නේ. හිම කියනවා අයිස්. තුහින පතනය, ඒ කියන්නේ හිමව පිනි බින්දු කොණ්ඩය වගේ සංකීර්ණ තමයි තියෙන්නේ. උෂ්ණත්වය තාම අඩුයි. හිම අයිස් තට්ටු පිනි වැටීම් තුහින පතනයන් වගේ දේවල් තමයි ශීත දේශගුණික කලාපයේ තියෙන්නේ. හරි. ශීත දේශගුණය කියන එකේ මේ ලක්ෂණ ලියා ගන්නකෝ. කතා වැඩි වෙලාවක් කියන්නේ විනාඩි දෙකේ තියන්න. හරි. වෙලාව ඕනිද? ඕ මිස්. වෙලාව දෙනවා. ඉය. මම එතකම මතක් කරගන්න ක්‍රියාකාරකමක් දුන්නා. ඒක ලබන සතියේ බලනවා. මම එක ගෲප් එකට දාන්නම් පුතේ. බබෙන සතිය අපි මේ දේශගුණික කලාප තුන ගැනම තියෙන පොඩි වීඩියෝ එකක් තියෙනවා ඒකත් බලමු. ඒක මතක් කරන්න ආවම ඉවරයි ටීචර්. අද එළව නැහැ එක. තව වෙලාව ඕනිද? ඇති මිස්. ඒක තමයි හරි. මට ඉතනදන් වෙලාව ඇති කියලා එක වාක්‍යයයි හරි පුතේ. අද එතකොට අපි කතා කළා අර කලින් ජල වහනේ පාඩමේ විය කියන කොටස කතා කළා ඒක ඉවර කළා ඒ කොටස් දෙක ඉවරයි අලුත් පාඩමක් ගත්තා දේශගුණය ආසියාවේ දේශගුණය ආසියාවේ දේශගුණය කියන කොටසේ අපි මුලින්ම කතා කළේ ලෝකයේ දේශගුණික කලාප එතකොට ලෝකයේ දේශගුණික කලාප අයිබෝවන් කියලා තිබෙන ලෝකයේ දේශගුණික කලාප තුනක් ලෝකයේ දේශගුණික කලාප තුනක් තියෙනවා ඒ තුන නම් කරගත්තා ඒවැ පිහිටීම බැලුවා ඒවැ ලක්ෂණ ලියාගත්තා හරිද අද කලේ ඔය විදිහ මේ ටිකේ මොන හරි ප්‍රශ්න තියෙනවද තේරුණාද කමෙන්ට් එකක් දෙන්න වේගෙ වැඩිද නෑ මිස් හරි එහෙනම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් chat එකට දාන්න වෙලා නැහනේ chat එකට දාන්න පුළුවන් තරණාරිය දෙකක් තියෙනවා මම හිතනවා පාඩම තේරුණා කියලා හරි එන ලබන සතිය හොම්වර්ක් එකක් කරගෙන ඉන්න. අදර ක්ලාස් එක නවත්තන්න. සෞම්‍ය දේශගුණය ආයි මත. ඔව් මොකද්ද සෞම්‍ය දේශගුණයද? ඔව් සෞම්‍ය කලාපේ ආයි මත පෙන්වන්න පුළුවන්. ස්ලයිඩ් එකෙන් දාන්නද පුතේ? මේදී මේදී කරකටක නිවර්තනයයි ඇන්ටාටික් කුර්තයයි මකර නිවර්තනය ආටික් කුර්තය අතර තමයි සෞම්‍ය කලාපය. ඒ ටික නෙමෙයි ටීච ලක්ෂණ ආ හරි ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්නකො ටීචර් ඔව් දැන් ශ්‍රී ලංකාවට තියෙන සෞම්‍ය දේශගුණයත් ආ ඒක හොයන් එනවද මං කියන්නද ශ්‍රී ලංකාව තියෙන්නේ කොතනද මේ ලෝක ගෝලේ ගත්තොත් සාමාන්‍ය ලංකාව තියෙන මේ උඩහඩියද සීතලක් තියෙනවා රස්නේ තියෙනවා ඒ වුණාට උෂ්ණතා නිවර්තන දේශගුණේ උපදේශගුණ තියෙනවානේ ඒක අපි ලබන සතියේ කතා කරමු එතකොට තේරෙයි හරිද ලංකාවේ තියෙන්නේ නිවර්තන මෝසම් දේශගුණය එතකොට උෂ්ණත්වයයි පොඩි වර්ෂා කාලෙකුයි දෙකක් වෙනවා හරි නේද හරි උපදේශගුණික කලාප ලබන සතියේ කතා කරමු හරි ටීචර් හරි එතකොට ප්‍රශ්නෙට හරියටම උත්තරේ හොයාගන්නත් පුළුවන් හරි එහෙනම් ආයිබෝවන්
I born teacher. 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 I born teacher.